වඩාත්ම ස්ථයි වෙන්න නම් ඊළඟ කතන්දරේ පුර බලන්න ඕන කතා දෙකක් මේ විද්‍යුත් ගෝරණය අවම වෙන්නත් ඕනේ වගේම තමයි පුළුවන් තරම් විභව ශක්තිය අවම වෙන්නත් ඕනේ නම් ගුරුත්වාකර්ෂණයේ පහළ මට්ටමින් පවතිනත් ඕන කැරකෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු වෙන්නත් ඕන නමුත් බලන්න මෙයාමගින් ඇති කරන මේ පැත්ත තිකන ගෝරණයත් මේ පැත්ත තිකන ගෝරණයත් ආසන්න වශයෙන් එක සමානයි එහෙනම් ගෝරණවල වේජක තුව බිඳුවක් වෙන්නත් පුළුවන් මේ අවස්ථාවේදී ඒක නිසා වඩාත්ම තුලිත අවස්ථාවේදී මේක ගන්න පුළුවන් මේ අවස්ථාව අපිට ගන්න බැරි වෙනවා හේතුව මේකේ අසමිතිකත්වයක් පවතින නිසා සමිතිකත්වයක් එක්කම සැලකුවොත් 233 වෙනි එකේ පළවෙනි උත්තරේ තමයි අපිට වඩාත්ම සමතුලිත අවස්ථාව විදියට සැලකන්න පුළුවන්කමක් තියෙන්නේ. අපි එනවා 234 වෙනි ප්‍රශ්නයට. අපි බලමු 234 වෙනි ප්‍රශ්නේ උත්තරේ තෝරගන්න ඕන කොහොමද කියලා. ප්‍රශ්නක 234 ජලය තුල තියෙන උත්තර කාචයක් කියලා මම හිතන්නේ ඔයාලට හොඳටම පුරුදුයි මේ වගේ ප්‍රශ්න. ජලය තුල තියෙන උත්තර කාචයක් කියනකොට මේ කාචය අතරකෝත් විරල කාචයක්. විරල මාධ්‍යකින් හැදිලා තියෙන්නේ. අපි තියරි බන්තල ඉගෙන ගන්න කාචය ගහන මාධ්‍යකින් හැදිච්ච කාචයක්. විරල මාධ්‍යයක් තුල දීලා තියෙන. මේකේ කැණික් පැත්ත තියෙන. එතකොට ඔයාලා හැමෝම දන්නවා මේ උත්තර කාචය හැසිරෙන්න ඕන හරියට මොන කාචයක් විදියටද? අවතල කාචයක් විදිහට හැසිරෙන්න ඕන කියන එක ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍යයෙන් තියෙන කාචය ගහන මාධ්‍යකින් සැදිච්ච කාචයක්. නමුත් කාචය විරල මාධ්‍යකින් හැදිලා තිබුණොත් අර අපි ඉගෙනගත්ත තියෙන සම්පූර්ණ මණික් පැත්තක හැෙන්න ඕන. ඒතර නාභින්ද ලමක් කරලා තියෙනවා. මෙන්න ආපු ආලෝක කිරණේ මං අහන මේ ආලෝක කිරණේ වර්තනයෙන් පස්සේ යන්න කොහොමද? හරියට මොකක් වගේද යන්න ඕන? හරියට යන්න ඕන. අවතල කාචයක කිරණ සටහන වගේ නේද නාභියේ තලයෙන් ඉඳින වෙන්නේ ඔයාලට මේ හරියි. ආපු ආලෝක කිරණයට සමාන්තරව කිරණ අඳින වෙන මෙතනින් එහෙනම් මෙතන ඉඳලා එනවා වගේ පේන විදිහ තමයි ආලෝක කිරණ යන්න ඕන එහෙනම් මේක නේද වඩාත්ම සුදුසු කිරණ සටහන මම හිතන්නේ තුන්වැනි එකේ ඔයාලට මේකේ කිරණ සටහන දකින්න පුළුවන් අපි යනවා ප්‍රශ්නක 235ට බලමු ප්‍රශ්නක 235 මොකද්ද කියන්නේ කෘෂ්ණ වස්තු කිරණය පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න පතගති කෘෂ්ණ වස්තුවක් යම් උෂ්ණත්වයකට පත්කල විට එමගින් සියලු තරංගාම සහිත විකිරණ විමෝචනය කරයි නැහැ. සියලු තරංගාම සහිත විකිරණ විමෝචනය කරන්න හැකියාවක් යන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි කරන නම් විමෝචන විකිරණ වල තරංගායම් ප්‍රමාණය එන්නෙන්න වැඩි වෙන බව ඔයගොල්ලෝ දන්නවා. දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් කැපිටල් A සඳහා වරතකදී පරීක්ෂණාත්මක වක්‍රය. තරංගායමයත් එක්ක කොහොමද තීව්‍රතාව විචරණය වෙන්නේ කියලා අපි අන්තොත් මේ වගේ ප්‍රශ්නාරයක් අපි අරගෙන සියවගන්තිය උපරිම තීව්‍රතාවයක් සහිත විකිරණයේ තරංග ආයාමය නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතික වේ. මම නම් අහලා තියෙන්නේ වීන් නියමෙන් උපරිම තීව්‍රතාවයක් සහිත විකිරණයේ තරංග ආයාමය ලැම්ඩා නම් උපරිම තීව්‍රතාවයක් සහිත විකිරණයේ තරංග ආයාමය නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝමෝ සමානුපාතික වේ කියලා. මේක නම් තියෙන්නේ අනුලෝමෝ සමානුපාතික වේ කියලා. ඒ නිසා සියවගන්තිය අසත්‍ය. එහෙනම් මේ සත්‍ය වන්නේ කිසිවක් නොවේ. නැත්නම් සියල්ලම නොවේ. හතරවෙනි එකේ තියෙනවා උත්තරේ. බලන්න අද දවසේ බහුවරණ ප්‍රශ්න පහෙන් කීයක් හරියින් තියනවද